අද රටේ ජනගහනයෙන් 31%ක් අන්ත දිළිඳුභාවයට පත් වෙලා තියෙනවා. 31%ක් කියන්නේ 170,000කට ආසන්න ප්‍රමාණයක්. ඒත් රටේ ජනගහනයෙන් 170,000ක්ම අන්ත දුගී දුප්පත් බවට පත් කරලා තියෙන්නේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා. එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය හින්දා නෙමෙයි. කොරෝනා වසංගතය හින්දා අපේ රටේ ආර්ථිකය වැටුණා කියනවා නම් එහෙනම් අපේ ආසන්නම රටවල් මාලදිවයින්, ඉන්දියාව, මැලේසියාව ඒ රටවල් වැටෙන්න ඕනේ. මාලදිවයින් කියන්නේ සංචාරක ව්‍යාපාරය මත සම්පූර්ණම ආර්ථිකය දුවන රටක්. කොරෝනා වසංගතයේ කාලේ සංචාර කර්මාන්තයේ ලෝකෙ පුරාම කඩන් වැටුණා. එහෙමනම් අපි වගේ සිය ගුණයකින් කඩන් වැටෙන්න ඕනේ මාලදිවයින්. මාලදිවයින් එහෙම වැටුන්නේ නැහැ. මාලදිවයින් වගේ රටකුත් කොරෝනා වසංගතයේ හින්දා ආර්ථිකයෙන් වැටුනේ නැත්නම් අපි ලංකාව වැටුනේ කොහොමද? ලංකාව වැටුනේ මේ කොරෝනා වසංගතයේ හින්දා නෙමෙයි. ඇත්ත ගත්තොත් පහුගිය කාලේ පුරාවටම අපේ රට අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. එකක් අපේ නිෂ්පාදන ආර්ථිකය කඩාවැටුපු එක. දෙක හොරකම් වංචාව දූෂණේ නැස්ති. මේ දෙකෙන් තමයි අපේ රට ආර්ථික වශයෙන් කඩන් වැටුනේ. හොරකම් වංචාව දූෂණේ නැස්ති කියන මජර දේශපාලන සංස්කෘතිය විසින් තමයි අපේ නිෂ්පාදන ආර්ථිකය කඩන් වට්ටලා හැමදේම රටින් ගේන තත්ත්වයටපත් කරේ. බිත්තරෙත් ඉන්දියාවෙන් ගේන තත්ත්වයට රට බංකොලොත් කරා. ඉදිකට්ට ඇල්පෙනිත්ත චීනෙන් ගේන තත්ත්වයට රට වට්ටුවා. ඒ රටින් බඩු ගෙන්නනකොට ගන්න තියෙන කොමිස් එක නිසා. පෞගිය කාලේ අපිට මතකයි පොර ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ අර චීනෙන් ගෙනාපු පොහොර නෑ විතරක් නෙමෙයි නැනෝ නයිට්‍රජන් පොහොර. නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව ඒක සිද්ධ වෙලා ඒකෙන් අපිට කෝටි ගාණක් අහිමි කරා. ඒවේ ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳින්නේ. ඒ නිසා කියන්න ගියොත් ගොඩක් කරුණු තියෙනවා. මතක් කර එකක් දෙකක් අපේ රට වැටුනේ කොරෝනා හින්දා කියනවා නම් ඒක මොලේ අමාරුවක්. ඇත්ත කතාව කොරෝනා හින්දා නෙමෙයි. එහෙමනම් ලෝකයේ අනිත් රටවල් වැටෙන්න ඕනේ. මේ ආර්ථික බංකොලොත්කමට රට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඉතින් අද හැම ජනතාවම මේකෙන් පීඩාවට ලක් වෙනවා. පහළ ආදායම් ලැබෙන කොටස් විතරක් නෙමෙයි. ඉහළ ව්‍යාපාරික ව්‍යවසායිකයන් අද මේකෙන් බටකන. බදු ගහනකොට ලයිට් බිල වැඩි වෙනකොට ඩීසල් පෙට්‍රල් ලාම් තෙල් මිල් වැඩි වෙනකොට දීවරයට මුහුද යන්න බෑ, රස්සාව කරගන්න බෑ. අමාරුවෙන් මුහුද ගිල්ල මාළු ටිකක් අල්ලන් ආවත් ඒ දරපු වියදම උපය ගන්න බෑ. මොකද ඩීසල් වල මිල වැඩි නිසා, ලාම් තෙල් වල මිල වැඩි නිසා, පිරිවැය වැඩි. අද කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදක කර්මාන්ත ඉදිකිරීම මුළුමනින්ම කඩන් වැටලා ඉදිකිරීම කර්මාන්තේ නතර වෙලා තියෙන්නේ. මේසන් බාසුන් රස්සාව නැ, අත් උදව් කරුවට රස්සාව නැ, ඉංජිනේරු මහත්තයට රස්සාව නැ, ආකිටෙක්චර් රස්සාව නැ, QS නිලධාරි මහත්තයට රස්සාව නැ, පස්තික ගල්ටික වැලිටික සපයපු ඒ කොන්ත්‍රාත් කරුවට ලොරි හිමියට රස්සාව නැ, බුලත්ටිට විකුණපු තැඹිලි ගෙඩියක් විකුණපු තේකහට එකක් විකුණපු කෙනාට රස්සාව නැ. ඉදිකිරීම කර්මාන්තේ කඩන් වැටුනම රටේ ආර්ථිකයේ බරපතල විදිහට කඩන් වැටෙනවා. අද සබන් කෑල්ල දෙකට කපලක් විකුණන්න දෙයක් නැහැ. දෙකට කපල සල්ලි දෙන්න විදියක් නැහැ. ඇත්තටම ගත්තොත් දැන් සබන් නිෂ්පාදන ආයතනයෙම දෙකට තුනට කඩලා විකුණන්නේ. ලයිෆ් බෝයි කෑල්ල ගත්තොත් රුපියල් 85ට පොඩි කෑල්ල, ඊළඟ එක 125ට, ඊළඟ එක 185ට. සයිස් 3යි. සන්ලයිට් කැටෙත් එහෙම තමයි. සයිස් 3යි. මේ කඩේ විකුණන්නේම අර ඉස්සර සැසේ පැකට් පික්කා වගේ පුංචිම සබන් කෑල්ල, මධ්‍ය පරිමාණ ටිකක් ලොකු සබන් කෑල්ල. රුපියල් 85ට පොඩි එක, 125ට ඊළඟ එක, 185ට එක. සබන් භාගයක් ගන්න දෙයක් නැහැ. කඩේ විකුණන්නේ මේ ක්‍රමයට තමයි. ඉතින් රුපියල් 90ට දෙන්නම් කිව්වනේ සීනි. බඳුල ගුණාද නේද? එදා වෙලදෑම තිදිර 90ට සීනි දෙන්නම්. අද කීයද සීනි කිලෝ එක? රුපියල් 275යි 290යි. ඉතින් සීනි කිලෝ එක රුපියල් 290ට නැග්ගේ මේ මහා පරිමාණ සීනිබදු වංචාවේ පව් තමයි මේ රටේ ජනතාව අද ගෙවන්නේ. ඒ මහා පරිමාණ සීනිබදු වංචාවේ වංචාකරුවන්ට දඬුවම් දුන්නෙත් නැහැ, ඒව අය කරගත්තෙත් නැහැ. අද මුළු රටේම ජනතාව රුපියල් 290ට රුපියල් 300ට සීනි කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැට්ටීම මේ ක්‍රමවේදයේ වැරද්දක් නිසා ඇතිවෙච්ච එකක්. ඒ වගේම තමයි අපි දැක්කා ගරු මුලසන අරුඩ මන්ත්‍රීතුමනි ඉතිහාසයේ කවදාකවත් නොවෙච්ච සිදුවීම් දැන් සිද්ධ වෙන්නේ. අර කුරුණෑගල වැල්ලෝ ප්‍රදේශයේ තාත්ත කෙනෙක් තමන්ගේම දුව
තමන්ගේම දියණියව නිර්වත් කරලා ඒ නිර්වත් ඡායාරූප අන්තර්ජාලයේ හරහා ප්‍රචාරය කරලා සල්ලි හම්බ කරන තැනට තමන්ගේම තාත්තාපත් වෙලා තියෙන. ඒක දරා ගන්න බැරුව ඒ දරුවගේ දියණියගේ අම්මා තමන්ගේ කෝපය වේදනාව පිට කරගන්න තමයි තමන්ගේ ස්වාමියාව කපලා කොටලා ඝාතනය කරේ. ඉතින් මෙවැනි සංස්කෘතියක් මෙවැනි අමනුෂ්‍ය තත්ත්වයක් රටේ නිර්මාණය වුණේ මේ වැරදි ආර්ථික ප්‍රතිපල ක්‍රමවේදී ප්‍රතිපලයක්. අද තමන්ගේ දුවව දුවගේ නිර්වත් ඡායාරූපේ විකුණලා හරි ජීවත් වෙන්න සල්ලි හම්බ කරන තත්ත්වෙට මේ ආර්ථිකය වටලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකදී තවත් පාරම්භානෝ ඇමතිවරු මැති ඇමතිවරු අපි ආර්ථිකය හදලා තියෙන්නේ දැන් හොඳ තත්ත්වෙට ගෙනලා තියෙන්නේ. කොහෙද ගෙනල්ලා තියෙන්නේ? දැන් දීවරයට ගොවියට වතුකම් කරුවට දැන් ආර්ථිකය ශක්තිමත් වෙලා ආදායම් වැඩි වෙලාද? කාගේ ආදායම් වැඩි වෙලා තියෙන්නේ? කිසි කෙනෙක්ගේ ආදායම් 7-5ක් වැඩි වෙලා නැහැ. වියදම් 3-4 ගුණයකින් වැඩි වෙලා විතරයි තියෙන්නේ. ඒතර මේ තත්ත්වය තුල කඩේට ගිහලා බඩුවක් ගන්නකොට අද එළවලු ටිකක් ගන්න පුළුවන්. අමු මිරිස් කිලෝ එක රුපියල් 2000යි. අමිරිස් 100ක් රුපියල් 200යි. කැරට් අල ගෝවා පරිප්පු ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අද ගන්න විදිහක් නැති වෙලා තියෙනවා. කැඳ කොප්පයක් බොන්න බැරි තත්ත්වයට අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. ග්‍රෑම් 100ක් කඩේට ගිහිල්ලා එළවලු කඩෙන් ඉල්ලන්න බෑ. ලැජ්ජයි. ගොඩක් අය දැන් ෆුඩ් සිටියට යනවා. මොකද ඉලෙක්ට්‍රොනික තරහදී තමන්ම ගිහිල්ලා ග්‍රෑම් 100ක් ඉරාගෙන ඒක මල්ලට දාගෙන ආවම බිලට එකතු වෙනවා. එළවලු කඩේට ගිහිල්ලා ග්‍රෑම් 100ක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව. ගරු මන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. හරි. ඉතින් අද මේ තත්ත්වෙට රට වටලා තින්නේ මේ වැරදි ආර්ථික ක්‍රමින්. සුද්‍ර මූල්‍ය ණය පහුගිය කාලේ සුද්‍ර මූල්‍ය ණය ගිනි පොලියට සුද්‍ර මූල්‍ය ණය ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන්ට අනුරාධපුර අම්පාර මඩකලපුව යාපනයේ දිස්ත්‍රික්කවල ජීවත් වෙන්න බැරි කමට මේ සුද්‍ර මූල්‍ය ණය අරගෙන ඒ කාන්තාව තමන්ගේ ජීවිතේ ගැට ගහගත්තා. හැබැයි දැන් ගිනි පොලිය ගෙවා ගන්න බැරුව ඒ ආයතන වලින් සල්ලි ඉල්ලනකොට පොලිය ගෙවා ගන්න බැරුව කාන්තාව සීදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙහෙම තියෙද්දිනේ තවත් පාරම්බාන්නේ ආර්ථික හැදුවා කියලා. ඉතින් මෙහෙම තියෙන රටට තව බදු ගහලා වැඩබද්ද වැඩි කරලා තව අලුත් බදු වර්ග හඳුන්ලා දීලා ඒ මදිවට අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම මේ ආණ්ඩුව ටින් එකකුත් දීලා මොන නැත ටින් එකක් නම් දුන්නා ටින් ටින් ගාලා යන්නේ. මේ ටින් ටින් ආණ්ඩුව අද රටේ ජනතාව හිස් ටින් එකක් බවට පත් කරලා පාරම්බානවා. අපි ආර්ථිකය හැදුවා, අපි ආර්ථික ගොඩනැගුවා කියලා. ආර්ථිකය හැදුවා නම් ජනතාව 170,000ක් අන්ත දුප්පත් තත්ත්වයට පත් වෙන්න විදිහක් නැහැ. අන්ත දුගී තත්ත්වයට පත් උනේම ඒ ආර්ථිකය හැදුවා නෙමෙයි. මෙච්චර දේවල් වෙලා තියද්දි ආණ්ඩුවේ නාස්තිකාර වේදම් අඩු කළද තියෙන්නේ? ආණ්ඩුවේ නාස්තිකාර වේදම් අඩු කළා නැහැ. ජනතාව බදු ගහනෝ ඒ බදු වලින් ආණ්ඩුවේ ප්‍රභූවරුන් කොහොමද කටයුතු කරන්න වේදම් කරන්න කියන එක මන්තුමා කාලය අවසන් වෙනවා. පේන්න තියෙනවා. ඒක දකින්නකොට ජනතාවට තවත් කේන්තියක් ඇති වෙනවා. ඒ නිසා මේ වැරදි පාලන ක්‍රමය, මේ වැරදි ආර්ථික ක්‍රමය අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච වංචාවෙන් දූෂණයෙන් තොර වෙච්ච ආර්ථික ක්‍රමයක් රට තුල පිහිටුව යුතුයි. එසේ නොමැතිව අපි මේක කොච්චර කතා කරත් මේකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒක තේරුම් අරගෙන මේ ණය මත බදු මත යැපෙන ආර්ථිකයේ වෙනුවට නිෂ්පාදනයේ මත පදනම් වෙන ආර්ථිකයක් ගොඩනගන්න මේ සභාව අවධානය යොමු කළ යුතුයි කියමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.